හරි දඬුවම ලැබෙන විදියට ඔයගොල්ලෝ හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කලබල වෙන්න එපා. ඔබත් අදම විෂන් කියා ඉන්න හරි දේ හරි තැනින් අරගන්න. දියවන්නා වෙන්න පාර්ලිමේන්තු 225ටම හෙන ගහන්න ඕනි කියලා විවිධ කතා කිව්වා. නමුත් ඒ 225 යව්වෙත් ඔබමයි. නේ ඒ 225 තේරුවෙත් මේ රටේ ජනතාවමයි. ඉතින් එහෙමනම් අපි පාර්ලිමේන්තුවෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් වැඩ කරන පාර්ලිමේන්තුවක් අපිට අවශ්‍ය නම් ඒ බලය තියෙන්නේ ඔබට ප්‍රතිපත්ති හදන තැනට ප්‍රතිපත්ති ගරුක අය ඉන්න ඕනේ. නීති හදන තැන නීතියට ගරු කරන අය ඉන්න ඕනේ. මුදල් පාලනයක් තියෙන තැනක හොරුන් යවල හරියන්නේ නැහැ. ඉතින් එවැනි අය නොවන ලයිස්තුවක් අපේ ලයිස්තුව තුළ ඉන්නේ ප්‍රතිපත්ති ගරුක නීතියට අවනත හොරකම් කරන්නේ නැති ලයිස්තුවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ අපේ කණ්ඩායමෙන් බහුතරයක් මේ පාර පාර්ලිමේන්තුවට එවයි කියලා. ඒ වගේම තමයි අපි සැලැස්මක් අනුව වැඩ කරන්නේ, ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන්නේ. අපි ඔබ අපට බාර දීලා තියෙන මේ වගකීම අපි සුළුපටුසේ සලකන්නේ. ඒ බර අපිට දැනෙනවා. ඔබ අපිව පත් කරේ මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන්, මේ පවතින ක්‍රමය ඒ විදියට ඇදගෙන යන්න නෙවෙයි, වෙනසක් වෙනුවෙන්. එහෙමනම් ඒ වගකීම අපි ඉතාමත්ම බරපතල ලෙස බාර ගන්නවා. මේක අපිට මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි, මේක අපිට විහිළුවක් නෙවෙයි, මේක අපිට ආභරණයක් නෙවෙයි, මේක අපි ඉතාමත්ම බැරෑරුම් ලෙස බාර ගන්න වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපි ඔබට ඉදිරිපත් කළා දෙන්නේ. දැන් අපිට උපදෙස් දෙන්න එක එක්කෙනා ඉදිරිපත් වුණාට මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ඉතිහාසය දිහා බැලුවම අපිට හිතන්න වෙනවා ඔවුන් දෙන උපදෙස් අපි මොකටද පිළිපදින්නේ කියලා. හොරු අපෙන් අහනවා ඇයි අපිව හිරේ දාන්නේ නැත්තේ කියලා. ඉතින් අපිට ඒ හොරුන්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා, නීතිය ක්‍රියාත්මක වෙයි. අපි මේ මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා මොනවත් නිකං ශෝදාන්නේ. නීතිය ක්‍රියාත්මක වුණාම අදාළ විදියට අදාළ තැනට ආයි හරි දඬුවම ලැබෙන විදියට ඔයගොල්ලෝ හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න, කලබල වෙන්න එපා. නේ මේ ඉන්න කාලේ ඉන්න. නමුත් නීතිය ළඟදිම ක්‍රියාත්මක වෙනවා. නීතිය මේ පාර ක්‍රියාත්මක වෙනකොට නේද වටකල සහෝදරයා අර අත්සං හරියට එන්නේ නැති විදියට වාක්‍යයක් නැතුව එහෙම වෙන්නේ නැහැ. මොකද මේ පාර නීතිය ක්‍රියාත්මක කරන අයට අනිසි විදියට දේශපාලන බලපෑමක් එන්නේ, අරයව බේරන්නයි මෙයාව මෙහෙම වෙන්නයි කියලා බලපෑමක් එන්නේ. ඒ නීතිය ක්‍රියාත්මක කරන අයට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා කවුරුවත් කලබල වෙන්න ඕනේ, නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. හොරු අල්ලනවා, ඒ නිසා හොරු කලබල වෙන්න ඕනේ නැහැ. අපිව මේ හිරේ දාන්න කියලා ඉල්ලන්න ඕනේ, ඒක සිද්ධ වෙනවා. ගම ගොඩ සිදා දියේ කවුරුත් පාහැ. ඕන දෙයක් අරගන්නයි විකුණන්නයි සෙට් වෙන්න දසතා මාකට්.lk එකට. නැති දෙයක් නැති තැනක්. දසත සසාරා විශ්වාසී සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.